ආයුබෝවන් යාළුවනි අද සමීසලෙන් තුලින් ආවේ අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක් ගැන කතා කරන්න ඒක අපේ රූපලාවන්‍ය කටයුතු වලටත් ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක් ඒ වගේම මේ දවස්වල වේගෙන් පැතිර යන කොරෝනා රෝගයටත් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන් සුපිරි දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න ආවේ ඒ තමයි ඒ වෙන මොකුත් නෙවෙයි ඔයගොල්ලන් හැමෝම දන්න හැමෝම පාවිච්චි කරලත් ඇති නොකරත් ඇති ඒ වෙන මොනවත් නෙමෙයි විටමින් සී විටමින් සී ගැන තමයි අද අපි කතා කරන්න ආවේ සමිසලු YouTube channel එකෙන් ඔව් අපි බලමු විටමින් සී වලින් අපේ ශරීරයට සහ අපේ රූපලාවන්‍ය කටයුතු වලට ලැබෙන වාසි මොනවාද කියලා ඔව් අපි වීඩියෝ එකට ගිහලා බලමු මගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක touch කරන්න මම දාපු ගමන් එතකොට වීඩියෝ ඔයගලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් සමී සලුන් Instagram page එකත් follow කරන්න කියලා මම ඔයගලගේ ආදරයෙන් ඉල්ලනවා විටමින් C ගැන තමයි අද අපි සමී සලුන් YouTube channel එක ඔස්සේ කතා කරන්නේ විටමින් C කියන්නේ මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් තමයි විටමින් C කියන්නේ අපේ මේ පේන හම සහ කෙස් සහ අපේ ශරීරයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රියන්ට වඩාත්ම වැදගත් වෙන දෙයක් තමයි මේ විටමින් C කියන්නේ. අපේ ප්‍රතිශක්තිකරණයත් බොහොම දුරට අල්ලගෙන ඉන්න පුළුවන් හොඳ විටමින් නැත්නම් විටමින් C කියන්නේ. විටමින් C සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ මනුෂ්‍ය ශරීරයේ ඇතුලේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක අපි හැමතිස්සෙම අපි පිටතින් තමයි ඒක ලබා ගන්න. පිටතින් ගියා අපි ඒක ඒක ටැබ්ලට් එකක් හරි නැත්නම් ගන්න පුළුවන් විටමින් සී තියෙන පළතුරු වර්ග තියෙනවා. ඒ දොඩම්, එතකොට දෙහි, ලෙමන්, එතකොට අන්නාසි, එතකොට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා විටමින් සී අඩංගු දේවල්. ස්ට්‍රෝබෙරි ඒ වගේ විටමින් සී අඩංගු ගොඩක් පළතුරු වර්ග තියෙනවා. අපිට ඒවෙන් උනත් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ගන්න පුළුවන් විටමින් සී පෙත්තක්. අරගෙන අපේ දවසට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය අපේ ශරීරයට ගන්න පුළුවන් විටමින් සී පෙත්තකින් උනත්. ඔව් ඔව් එතකොට පිරිමි කෙනෙක්ට නම් දවසකට මිලිග්‍රෑම් 90ක් අවශ්‍ය වෙනවා විටමින් සී ශරීරයකට. ඒතකොට ගැහණු කෙනෙක්ට නම් මිලිග්‍රෑම් 75ක් වගේ තමයි ප්‍රමාණවත් වෙන්නේ දවසකට විටමින් සී ප්‍රමාණයක් වෙන්නේ. ඔව් ඒ වගේම තමයි රූපලාවන්‍ය පැත්තෙන් කතා කරොත් මේ හැමේ තියෙන කොලජන් තත්ත්වය ගොඩාක් හොඳට තියාගන්න පුළුවන් මේ විටමින් සී එකද. ඒ කියන්නේ මේ අපේ හැමේ තියෙන ඉලාස්ටික් ගතිය කියන්නේ ඇදෙන සුළු ගතිය හොඳට තියාගන්න පුළුවන් මේ විටමින් සී වලට. නැත්තම් වෙන්නේ මේක ඩ්‍රයි වෙලා මේ හැම නිකන් මේ වැලි වැටිලා එහෙ වගේ වෙන්න පුළුවන්. දැන් විටමින් සී හොඳට ඇඟට වැටෙන කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ. ඔයන් පේනවා ඇති මේ මමත් විටමින් සී පාවිච්චි කරනවා. මේ හරිම උනන්දු වෙ මේ හොඳ හමක් තමයි තියෙන්නේ. ඔයන්ට පේනවා ඇති හොඳ හමක් තමයි තියෙන්නේ. ඒක නිසා හැමදාම විටමින් සී පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් දවසකට විටමින් සී මිලිග්‍රෑම් 1000ක් වගේ ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. 2000ක් වෙනකන් ඔයගලන්ට ශරීරයට ඇතුල් කරගන්න පුළුවන් විටමින් සී මිලිග්‍රෑම් 2000ක් වෙනකන්. මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි විටමින් සී අපි මිලිග්‍රෑම් 2000ක් ගත්තත් අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණය ඇඟෙන් අරගෙන ඉතුරු ටික එළියට දානවා අපි පහ කරන දේවල් වලින්. ඒ කියන්නේ අපි මුත්‍රා වලින් කිව්වොත් තේරෙන භාෂාවෙන්ම. එතකොට ඒවත් එක්ක ඒක වැඩිපුර ටික යනවා. ඔව් විටමින් සී වලින් අපිට ලැබෙන වාසි ගැන කතා කරොත් ඇත්තටම මොලේ වර්ධනය වෙනවා විටමින් සී වලට. ඒ වගේම කෙස් වලට ගොඩක් වැදගත් වෙන විටමින් සී. ඒ වගේ අපේ ඇඟේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කట్టి ඉන්නවා. ඒගොල්ලන්ගේ කොලෙස්ටරෝල් නිසා ඇති වෙන වෙනත් ආබාධ වලට මේ විටමින් සී වලින් සෑහෙන බලපෑමක් ඇති කරලා ඒක මඩ පවත්වනවා. විටමින් සී කියන්නේ ඒ වගේ ප්‍රබල දෙයක්. ඒ වගේම ප්‍රෙෂර් තියෙන හයි ප්‍රෙෂර් තියෙන අයටත් ඒක ගොඩක් හොඳයි. ඒක
විටමින් C හැමදාම භාවිතා කරන කෙනෙක්ට පුළුවන් හයි ප්‍රෙෂර් එක ඇඟේ තියෙන හයි ප්‍රෙෂර් තත්ත්වය පාලනය කරගන්න සැහැල්ලුවට පාලනය කරගන්න පුළුවන් ඒ වගේම තමයි අපි ආහාරයට ගන්න කෑමවල තියෙන යකඩ ඒ යකඩ ඕගලන් දන්නවා යකඩ අපේ ඇඟට විටමින් වලින් යකඩ අපි ඒ කියන්නේ කන කෑම වල තියෙන යකඩ ඇඟට අල්ලගන්න අනිවාර්යෙන් විටමින් C තියෙන්න ඕනේ විටමින් C එකක් අපි හැමදාම අපේ ශරීරයට ගත්තොත් අර අපි කන කෑම වල තියෙන යකඩ සම්පූර්ණයෙන්ම අපේ ඇඟට උරා ගන්නවා ඒකටත් ලොකු රුකුලක් වෙන මේ විටමින් C ඔව් ඒක නිසා ඔයාලා බය නැතුව විටමින් C ගන්න මොකද මේ දවස්වල ගොඩක්ම වැදගත් වෙන විටමින් C ඔයාලා පාවිච්චි කරනවා නම් මොකද මේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයට ගොඩක් වෙලාට විටමින් C ප්‍රයෝගී වෙනවා එතකොට අපිට මේ දැන් මේ රටේ පවතින භයානක කොරෝනා තත්ත්වය නිසා අපිට ඒකෙනුත් ගොඩක් දුරට අත්මෙදෙන්න පුළුවන් විටමින් C එකකින් මොකද අහලා තියෙන විදිහට කොරෝනා ලෙඩේ හැදිච්ච කෙනෙක් උනත් විටමින් C තමයි දෙන්නේ උදේ හවස ඒක නිසා විටමින් C ගන්න බය වෙන්න එපා අනිවාර්යෙන් හැමදාම ගන්න මොකද ඔයගලගේ රූපෙත් ගොඩක් ලස්සනට තියාගන්න පුළුවන් විටමින් C ටැබ්ලට් එක ගත්තොත් ඔයගලගේ ශරීරයට මම නම් උදේට මිලිග්‍රෑම් 500ක එක ටැබ්ලට් එකක් ගන්නවා ආයි හවසට මිලිග්‍රෑම් 500ක ටැබ්ලට් එකක් ගන්නවා එතකොට මුළු දවසම 1000ක් වෙනවා සාමාන්‍යයෙන් පිරිමිනෙට මිලිග්‍රෑම් 90ක් කියලා තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා මොකද වැඩිපුර ටික පහ වෙලා යනවා අපේ ශරීරයෙන් ඒක අපිට අවශ්‍ය ටික ඇඟට උරාගෙන අනිත් ටික පහ වෙලා යනවා මුත්‍රා කරන වෙලාවට ඒක පිට වෙලා යනවා ඒක නිසා ඒකට බය වෙන්න එපා ඒක නිසා ඔයගොල්ලන් ඒක කරන්න මොකද මේ අපේ හැම තරුණ කමට තියාගෙන ඉන්න ගොඩක්ම ප්‍රයෝගී වෙන විටමින් එක තමයි විටමින් C කියන්නේ. ඒක නිසා බය නැතුව ඔයගොල්ලන් ඒක ගන්න කියලා තමයි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. මම හිතනවා ඔයගොල්ලන් විටමින් C ගැන සාමාන්‍යයෙන් පොඩි දලා අදහසක් ඔයගොල්ලන්ට එන්නේ නැති කියලා මේ විටමින් C වල තියෙන වැදගත්කම. ඔයගොල්ලන් සමහරවිට මේව දන්නවත් සමහරවිට දැනගෙන අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒක මම මේ සම්මේලන YouTube channel එකෙන් කරන්නේ අන්න ඒකයි මේ ඔයගොල්ලන්ට ඒක මතක් කරලා දෙනවා. මොකද්ද අමතක වෙලා තියෙන දෙයක් මතක් කරලා දෙනවා. ඔයගොල්ලන් දන්න දෙයක් වෙන්න පුළුවන් මුලදි මේවා අරගත්ත දෙයක් වෙන්න පුළුවන් උනාට මේ දැන් යන කොරෝනා සමයත් එක්ක අපිට මේ විටමින් C කියන එක ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා තමයි මම කියන්නේ පුළ පුළා මේ විටමින් C භාවිතයට ගන්න කියලා. ඒ වගේ ගත්තොත් ඔයගොල්ලන්ට කොරෝනා වෛරසයෙන් ඉඳලා නෙමෙයි හොඳ ලස්සන හොඳ ස්කින් එකක් තියාගන්න පුළුවන් අනිත් එක මුළු ඇඟේම හැම පාට එක පාටකට එනවා මූණ එක පාටක් ඇඟ එක පාටක් කකුල් දෙක එක පාටක් එහෙම නැතුව මේ විටමින් C ටිකක් කාලයක් පාවිච්චි කරනකොට මුළු ඇඟේම හැම එක තනි පාටකට එනවා ඒක හරි සුවසී දෙයක් තමයි මේ කාන්තාවන් සහ අපේ කොල්ලන්ටත් දැන් ඉතින් එහෙම තමයි මොකද ඉස්සර වගේ නෙමෙයි කොල්ලොත් හරි ආසයි ලස්සනට ඉන්න ඒක නිසා කොල්ලනේ ඔයගොල්ලන් බය නැතුව කොල්ල කෙල්ල දෙගොල්ලොන්ට කියන්නේ බය නැතුව විටමින් C ගන්න පාවිච්චියට අදම මේ දෙකෙන්ම බේරෙන්න පුළුවන් හැම වයසට යන එකයි කොරෝනා වෛරසෙන් මේ දෙකෙන්ම ඔයගොල්ලන්ට බේරෙන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි විටමින් C කියන්නේ ඔයාලානේ එහෙනම් මම හිතනවා ඔයගොල්ලන් හොඳ අදහසක් ගන්න ඇති කියලා අද වීඩියෝ එකෙන් මේ වගේ අලුත් හොඳ වැදගත් වෙන වීඩියෝ එකකින් මම නැවත හමු වෙන තුරු ඔයගොල්ලන් සුවේ සිටින්න එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා